ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ 20 ශතක කී දෙනෙකුට තියෙනවද කියන එක තමයි දැන් අපි ඇත්තටම හොයන්නේ. විශේෂයෙන්ම ආසියාවේ පළවෙනි කාන්තාව බවට පත් වුණා ආසියානු කුසලානයක ශතකයක් ලබා ගනිමින් චමරි අතපත්තු ලකුණු 119ක්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රේෂ්ඨය ගත්තාම, ඒ කියන්නේ පිරිමිද ගෑනුද මොකක් හරි ශ්‍රේෂ්ඨයක 20 රටාව තුළ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වෙන්නේත් චමරි අතපත්තු 119ක් නොදෙවි. ඉතින් අපි දැන් කල්පනා කරන්නේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවේ නැත්නම් ලේජන්ලා බිහි වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාවේ නම් මතක් වෙන අංක 1ටම ආරම්භක පිතිකරුවන් ප්‍රවේගකාරී පිතිකරුවන් ඉන්නවා ලංකාවේ. ඔවුන් ශතක ලබාගෙන නැද්ද 20 රටාව තුළ කියන එක තමයි දැන් අපිට ඔළුවට එන්නේ. එතකොට ඉස්සල්ලාම ඔළුවට එන නමක් තමයි සනත් ජයසූරිය. ඊට පස්සේ අපිට ඔළුවට එන නමක් තමයි මාලි ජයවර්ධන, ටී එම් දිවිශාන්, කුමාර් සංගක්කාර. ඉතින් මේ වගේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තමයි අපිට ඔළුවට එකපාරම එන්නේ. හැබැයි කියන්න ටෝනි, ශ්‍රී ලංකාවේ 3 පමණයි 20 ශතක ලබාගෙන තිබෙන්නේ ගෑනුත් පිරිමිත් එකතු කරලා ගත්තාම. පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවේ 2 පමණයි 20 ශතක ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. ජාත්‍යන්තර ශතක ගැන මේ කතා කරන්නේ. ඉතින් අපි ආපස්සට හැරිලා බැලුවොත් එහෙම ශ්‍රී ලංකා 20 ක්‍රීඩාව කියන්නේ, ශ්‍රී ලංකා පිතිකරුවන් කියන්නේ 20 ක්‍රීඩාවේ කොයි තැනකද ඉන්නේ කියන එක අපිට නැවතත් මේකෙන් හොයාගන්නට පුළුවන්. ඉතින් තව කාරණයක් කියන්නට ඕනි, සාමාන්‍යයෙන් 2020 විතර වෙනකන් ලෝකයේ 20 ක්‍රීඩාව ඒ තරම්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව පැතිරලා තිබ්බේ නෑ. අපි දන්නවා 2020 කලින් සාමාන්‍යයෙන් 20 තරඟාවලි, තරඟ 3කින් යුත් තරඟාවලි, තරඟ 5කින් යුත් තරඟාවලි වගේ දේවල් වැඩිය පැවැත්වෙන්නේ නෑ. ඒ වෙනුවට පැවැත්වෙන්නේ එක් දින තරඟාවලි සහ ටෙස්ට් තරඟාවලි සංචාරයකදී ද්විපාක්ෂික වුණත්. හැබැයි මේ මෑත කාලයේදී තමයි 20 තරඟාවලි පවත්වන්නට පටන් ගත්තේ, තරඟ 3ක් හෝ තරඟ 5ක් හෝ ඒ වගේ ටිකක් වැඩි. එතකොට මේ ලීග් ක්‍රිකට් ක්‍රීඩාව වැඩි වීමත් එක්ක තමයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ වැඩි වෙන්නට ගත්තේ කාන්තාද පිරිමිද ඕනම අංශයකින්. ඉතින් සාමාන්‍යයෙන් අපේ ලෙජන්ඩ්ලා, ඒ කියන්නේ අපේ 2015 වෙනකන් තමයි අපේ හොඳම පිතිකරුවන් හිටියේ අපිට 96 වගේ ඉඳලා. ඉතින් 2015ට කලින් මහා ලොකු 20 ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රීඩා කරෙන්නේ නැහැ. ඔබ දන්නවා ලෝක කුසලානය ආරම්භ කරෙන්නේ 2007. එතකොට අපේ ලෙජන්ඩ්ලා ක්‍රීඩා කරනකොට මහලුකු ලෝක කුසලාන ගණනාවකට ඔවුන්ට මුහුණ දෙන්නට හැකියාව ලැබුණේ නැහැ. පිරිමි ක්‍රීඩාව වෙනුවෙන් ශතක ලබාගෙන තිබෙන්නේ මහල ජයවර්ධන, සිම්බාබ්වේට ලකුණු 100ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම තිලකරත්න දිල්ෂාන් ඕස්ට්‍රේලියාවට එරෙහිව 104ක් නොදෙවි ලබාගෙන තිබෙනවා. ඉතින් ඔය ශතක දෙක විතරයි ශ්‍රී ලංකාවට පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවෙන් 20 රටාව තුල තිබෙන්නේ එදා මෙදා දුර ඉතිහාසයේ. ඉතින් අවුරුදු 20ක් විතර වෙනවා මේ 20 ක්‍රිකට් ක්‍රීඩාවට. මෑත කාලයේදී ගොඩක් තරඟ පැවැත්තුනත් ආරම්භ කරලා දැන් අවුරුදු 20ක් විතර වෙනවා මේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවට ශතක නැ වෙන. හැබැයි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගත්තාම චමරි ශතක 3ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒක ලේසි නෑ මොන අංශයෙන් වුණත්. අපි දන්නවා සාමාන්‍යයෙන් කාන්තා ක්‍රිකට් අංශයේ ශ්‍රී ලංකාවේ පිතිකාරණියන් ලොකු දක්ෂතා දක්වන්නේ නැහැ චමරි හැර. ඒතකොට තනියෙන් ගහපු ගේමක් තමයි මේ තියෙන්නේ. මැලේසියාවට 119ක් නොදෙවි වැඩිම ගහපු එක වාර්තාගත ශතකයේ ආසියානු කුසලානයක. ඕස්ට්‍රේලියාවට 113ක් ගහලා තියෙනවා. ස්කොට්ලන්තයට 102ක් ගහලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම 20 ශතක ප්‍රමාණයක් ලබාගෙන තිබෙන එකම ක්‍රීඩිකාව තමයි චමරි අතපත්තු. ඒ වගේම පූර්ණ සමාජික රටවල් වල ක්‍රීඩිකාවන් එකතු කරලා ගත්තාම වැඩිම ශතක ලබාගත් ක්‍රීඩිකාවක් විදිහට ඉතිහාසගත වෙනවා. ඉතින් ඒ වගේ දක්ෂතා දක්වලා තියෙනවා කාන්තාද පිරිමිදි කියලා නැහැ. තිලකරත්න දිල්ෂානුත් මහල ජයවර්ධනටත් පස්සේ තමයි මේ 20 ශතක ලබාගෙන තිබෙන්නේ එකම එක ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා බවට පත්වන්නේ චමරි අතපත්තු. ඉතින් අපිට ඊට පස්සේ ප්‍රවේගකාරී පිතිකරුවෙක් මතක් වෙන්නේ සනත් ජයසූරි. සනත් ජයසූරි තරඟ 31 ක්‍රීඩා කළා තියෙන ජාත්‍යන්තර, අර්ධශතක 4ක් විතරයි ඔහු ලබාගෙන තිබෙන්නේ. කුමාර් සංගක්කාර තරඟ 56 ක්‍රීඩා කරලා තියෙන්නේ, අර්ධශතක 8යි ලබාගෙන තිබෙන්නේ. මෑත කාලයේදී ජේෂ ක්‍රීඩකයෙක් විදිහට අපිට මතකයට එන කුසල් ජනිත් පෙරේරා, ඔහු ආරම්භක පිතිකරුවෙක්. ආරම්භක පිතිකරුවන්ට තමයි වැඩි අවස්ථාව තියෙන්නේ ශතක ලබා ගැනීමට. ඔහුත් අර්ධශතක 13ක් ලබාගෙන තියෙන්නේ තරඟ 66කදී. ඉතින් වෙනත් කවුරුත් ඇත්තටම අපේ මතකයට ඉන්නේ ආරම්භක පිතිකරුවන් ගත්තහම සාමාන්‍යයෙන් ආය පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු ඔන්න ඔය වගේ ක්‍රීඩකයෝ තමයි අවසාන කාලයේදී ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් ඒ තරම් සාර්ථක ක්‍රීඩකයෝ නෙමෙයි කියන එක අපි කොහොමත් දන්නවා මෑත කාලයේදී ශතක ලබා ගැනීමට තරම්. ඉතින් කණ්ඩායම පොඩි වුණත් කුඩා වුණත් ශතකයක් ලබා ගන්නවා කියන්නේ ඒක සුවිශේෂී අවස්ථාවක්.
ඉතින් අපි කුඩා කණ්ඩායම් එක්කත් ඕනතරම් ක්‍රීඩා කරලා තිනවා හැබැයි අපිට ශතකයක් ලබා ගන්නට බැරි වෙලා තියෙනවා ඉතින් ඔන්න ඔය වගේ වාර්තාගත ඉතිහාසයක් තමයි චමරි අතපත්තුර තියෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් 2020 රටාව තුල 2024 ජූලි මාසයේ 23 වෙනිදා වන විට ශතක ලබාගෙන තිබෙන්නේ 3 දෙනෙක් විතරයි ඒකෙන් වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ චමරි අතපත්තු දිල්ෂාන් මහේල සහ චමරි විතරයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක එකක් හෝ ලබාගෙන තිබෙන්නේ කියන එක තමයි අපිට ආපස්සට හැරිලා බලපුවම කියන්නට තියෙන්නේ ලෙජන් ලටත් බැරි වෙලා තියෙනවා 2020 රටාව තුළ ශතකයක් ලබා ගන්න අලුත් ක්‍රීඩකයන්ටත් තාමත් බැරි වෙලා තියෙනවා අපි ඉදිරියේදී බලමු 200ක් ගහලා වාර්තාවක් තිබු පැතුම් නිස්සංක වගේ ක්‍රීඩකෙක්වත් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ශතකයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙවිද කියලා දශක ගණනාවකට පස්සේ ඉතින් ලෝකයේ තත්ත්වයක් අපි මේකම බලා ගන්න එක ලේසි නැවතත් ඒක වෙනම බලලා වැඩක් නැහැ. ඒ නිසා වැඩිම 2020 ශතක ප්‍රමාණයක් ලබාගෙන තිබෙන ක්‍රීඩකයා තමයි ක්‍රීඩකයා දෙදෙනෙක් ඉන්නවා. ඇත්තටම ඒ සුපිරි ක්‍රීඩක ඕස්ට්‍රේලියාවේ මැක්ස්වෙල් ශතක 5ක් ලබාගෙන තිබෙනවා 2020 රටාව තුළ අවුරුදු 12ක් ක්‍රීඩා කරලා 2012-24 තුළ තරඟ 113ක් ඔහු ක්‍රීඩා කරලා තිනවා අර්ධශතක 11කුත් ලබාගෙන තිබෙනවා. ඊට පස්සේ ඊයේ පෙරේදා අයින් වුණු රෝහිත් ශර්මා 7-24 තුළ ශතක 5ක් ලබාගෙන තිබෙනවා. මේ දෙන්නම ශතක 5 ලබාගෙන තිබෙනවා. ඔහු 159ක් තරඟ ක්‍රීඩා කරලා තිනවා. ඒ වගේම සූර්ය කුමාර යාදේව් දැන් නව නායකයා. ඔහු තුන්වෙනි ස්ථානයේ ඉන්නේ 21-24 මේ අවුරුදු 3 ඔස්සේ ඔහු 2020 ශතක 4ක් ලබාගෙන තිබෙනවා. එතකොට ඔබට පේනවා ඇති මේක ටිකක් වෙනස් ආකාරයේ සිදුවීමක්. මොකද ශාර්මට අවුරුදු 17ක් ක්‍රීඩා කරලා ශතක 5යි ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ. මැක්ස්වෙල්ට අවුරුදු 12ක් ක්‍රීඩා කරලා ශතක 5යි ලබා ගන්නට පුළුවන් වුණේ. හැබැයි සූර්ය කුමාර් අවුරුදු 3ට ශතක 4ක් ලබාගෙන තිබෙනවා අර්ධශතක 19කුත් එක්ක ඉනිං 65කදී. එතකොට ඔබට පේනවා ඇති චර්මල මැක්ස්වෙල්ලා වගේ දෙගුණය වෙන විට ශතක කීයක් ලබා ගනීද කියලා අපි බලා ඉමු. ඉතින් ටෙස්ට් රටවල් වලින් ගත්තොත් එහම ආයේ කොලින් මුන්රෝ දැන් ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් ඔහු ශතක 3ක් ලබාගෙන තිනවා. බාබරා සාමුත් ශතක 3ක් ලබාගෙන තිබෙනවා ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් 16-24 ඉනිං 116කදී. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තිබෙන්නේ. ලයිස්තුවක් තිබෙනවා. නමුත් කියන්නට තියෙන්නේ විදේශ ක්‍රීඩකයන් සහ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ගත්තාම ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙන. ඉතින් සාමාන්‍යයෙන් 2020 රටාව තුළ ශතක ලබා ගැනීම ටිකක් අපහසු කාරණයක්. ඒක ලේසි කාරණයක් නෙමෙයි. නමුත් අපහසුවෙන් වුණත් අනිකුත් රටවල් වල ක්‍රීඩකයන් කොහොමද ශතක ලබාගෙන තිබෙන්නේ කියන අදහස ඔබට එනවා ඇති. මැක්ස්වෙල් කියන්නේ ආරම්භක ප්‍රතිකරුවෙක් නොවන වගත් අපි මෙතෙන්දී අනිවාර්යයෙන්ම මතක් කරන්නට ඕනි. ඒ වගේම සූර්ය කුමාරුත් ආරම්භක ප්‍රතිකරුවෙක් නොවන බවත් මතක් කරන්නට ඕනි. ඒ දෙදෙනා විශේෂයි මේ ලයිස්තුවෙන්. අනෙක් ප්‍රතිකරුවන් ගොඩක් වෙලාවට ආරම්භක ප්‍රතිකරුවන් කියන එක තමයි බැලු බැල්මට පෙනෙන්නට තිබෙන්නේ. නැත්තම් අංක 3 හෝ ටොප් ඕඩේකින් ආපු කට්ටිය. නමුත් මැක්ස්වෙල් සහ යාදෙව් කියන දෙන්නා ටිකක් පස්සෙන් එන ක්‍රීඩකයෝ දෙදෙනෙක් නිසා ඇත්තටම ඉදිරියේදී බලන්නට වෙන්නේ සූර්ය කුමාර්ගේ දක්ෂතාව තමයි මේ අනු. නමුත් ඉන්දියාවේ තවත් අලුතෙන් ක්‍රීඩකයෝ බිහි වෙමින් එනවා. අපි දන්නවා දෙවන තරගයේම අභිෂේක් ශර්මා ශතකයක් ලබා ගත්තා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට කාලයක් තිස්සේ ශතකයක් ලබා ගන්නට බැරි වෙලා ඉන්නවා මෑත කාලයේදී. නමුත් අභිෂේක් ශර්මා දෙවන තරගයෙන් ශතකයක් ලබා ගත්තා. ඉතින් ඒ වගේ අපි බලමු ඉදිරියේදී සෑහෙන ලොකු වෙනසක් 2020 රටාව තුළ සිදුවේවි. ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ටත් මේ 2020 යන වේගය අනුව යන්නට බැරි වුණොත් ඉතින් ලෝකේ අර තනි වෙන්න තමයි සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා 2020 ක්‍රිකට් ක්‍රීඩාවට. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.